ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G within then PO TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අද 2020 මාර්තු 20 වෙනිදා සිකුරාදා සිරස්තල අද පස්වරු 6 සිට සඳුදා පෙරවරු 6 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව ජනතාවට නිවෙස්වලම රැඳෙන්නයි උපදෙස් පළමු රෝගියා වාර්තා වී දෙසත්‍යයක් ගතවන්නටත් පෙර රට තුළ සමස්ත ආසාදිතයන් 72ක් තෙක් ඉහළට සත්‍ය වසන් කළ රාගම රෝහලේ රෝගියාට නඩු. මෙය ද්වේෂ සහගතව කරපු ක්‍රියාවක්. අභියෝග ජයගත් ජාතියක් ලෙස එක්ව කොරෝනා පරදවමු. අගමැති ජනතාවගෙන් ඉල්ලයි. ඔබ මීට වඩා අභියෝග ජයගත් ජාතිය. හඳුන්වා දෙන නව සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123. දත්කුරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක්. සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. දෙරණා. This is Other Dherana, Late Night Prime. Live from Studio 24 in Colombo. Hi, Bhuvan. ඔබ මේ කවන්නේ අද දෙරණ රාත්‍රියේ 10 පුවත් විකාශය සමග. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා රජයේ විසින් අද පස්වරු 6 සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවනු ලැබුවා. එය එළඹෙන සඳුදා උදෑසන 6 තෙක් ක්‍රියාත්මකයි. මේ අතර අද මෙරටින් තවත් නව කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වීමත් සමග පළමු රෝගියා වාර්තා වී 230ක් ගතවන්නටත් පෙර මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 72ක් දක්වා ඉහළ ගියා. අද රාත්‍රියේ වාර්තා වූ තවත් රෝගීන් දෙදෙනෙකු සමගින් මෙරට නව කොරෝනා ආසාදිනය වූ සංඛ්‍යාව 72ක් දක්වා ඉහළ ගියා. වෛරසයේ ආසාදින වී ඇතැයි සැකපිට දැනට වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල්ගත කර සිටින පුද්ගලයන් ගණන 218ක්. ඊයේ හවස් වන විට 66 දෙනෙක් මෙම COVID-19 රෝගය වැළඳිච්ච අය බවට තහවුරු වුණා. ඒ 66 දෙනාගෙන් 39 දෙනෙක්ම පිටරට සිට පැමිණි රෝගීන්. තව 25 දෙනෙක් ඒ රෝගීන් 39 දෙනාත් එක්ක ළඟ ඇසුරක් තිබිච්ච අය. ඒතට ඊට අමතරව දෙදෙනෙක් තවම ඔවුන් කොයන කුමන ආකාරයෙන්ද මේ සම්බන්ධතාවයක් ගොඩනැගිලා තියෙන්නේ මේ රෝගය වැළඳෙන්නේ කියලා අපිට හොයාගැනීමට අපහසු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි තවදුරටත් කරුණු සොයමින් සිටිනවා. අපි කියනවා සමාජය පුරා විසිරිච්ච කොහෙන්ද මේ දන්නෙම නැතුව සම්බන්ධකම් නැතුව විශාල සංඛ්‍යාවකට මේ රෝගය වැළඳිලා නැහැ. මෙය සෞඛ්‍ය බලධාරීන් විසින් ඒවගේම හමුදාව පොලිසිය සහ බුද්ධ්‍යංශ විසින් කොරෝනා රෝගය මැඩලීමේ කාර්යසාධක බලකාය දිගින් දිගටම කරන කටයුතු නිසා අපි කියන්න ඕනි ඉතාම වගකීමකින් අපි කටයුතු කරගෙන යනවයි කියන එක. වසංගත රෝග විද්‍යාංශය අද පෙරවරුවේ නිකුත් කළ වාර්තාවලට අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 18 දෙනෙකු තහවුරු කරගෙන ඇති අතර කොළඹින් 17 දෙනෙකු තහවුරු කරගෙන තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයෙන් තහවුරු වී ඇති රෝගීන් ගණන 12ක්. එමෙන්ම කුරුණෑගල කළුතරණ දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 4 දෙනා බැගින්ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 3 දෙනෙකු තහවුරු කරගෙන තිබෙනවා. ගාල්ල, කෑගල්ල, මාතර, මඩකලපුව, බදුල් යන දිස්ත්‍රික්කවලින් එක් රෝගියා බැගින් වාර්තා වුණා. සමස්ත ආසාදිතයන් අතර විදේශිකයන් 2 දෙනෙකුද වන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. එම දත්තවලට අනුව තහවුරු කරගත් ආසාදිතයන් අතරින් 45% පිරිසක් අවුරුදු 41 50 අතර පසුවන්නන්. වෛරසයේ වැඩිම අවදානම ඇති වයස්කාණ්ඩය ලෙස සැලකෙන අවුරුදු 70 සිට 90 දක්වා සීමාවේ පසුවන කිසිවෙකුට මෙතෙක් මෙරට තුල වෛරසය ආසාදින වී නොතිබීම විශේෂත්වයක්. තහවුරු කරගත් ආසාදිතයන් අතරින් 81% පිරිමි පුද්ගලයන් වන අතර 19% කාන්තාවන් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. මෙවන් පසුබිමක් තුළ රට තුළ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් අද පස්වරු 6 සිට ලබන සඳුදා පෙරවරු 6 දක්වා මුළු දිවයිනටම බලපෑත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කෙරුණා. පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ ඇඳිරි නීති කාලය තුළ සීලම පුද්ගලයන් තම නිවෙස් තුළ රැඳී සිටිය යුතු බවයි. කෙසේ වෙතත් මෙම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සහ ජනමාධ්‍ය සේවා සඳහා පමණක් අවසර ලබා දෙන අතර ඔවුන්ට අදාළ ආයතනය මගින් නිකුත් කර ඇති නිල් හැඳුනුම් පත සිය බලපත්‍රයේ වශයෙන් භාවිතා කළ හැකි බවද පොලිස් මූලස්ථානයේ දෙනවා. එමෙන්ම කටුනායක ගුවන්තොට පිළිවෙත ගමන් ගන්නා ගුවන් මගින් සඳහා ගුවන් ටිකට්
ටිකට් පතු ඇඳර නීති බලපත්‍ර ලෙසද භාවිතා කළ හැකි. මේ වෙනකොට අපි මුළු දිවයිනටම බලපැවැත්වෙන සේ ඇඳරි නීතිය ප්‍රකාශ කරලා තියෙනවා. මෙතැනට එන්න සිද්ධ වනේ ඇයි මේකෙන් ඇත්තන බලාපොරොත්තිය නැබිමොකක්ද මේ අර මිනිස්සු එහට මෙහට ගමනය අඩු කරන්නත් හවත් මේක තිනවා එසෙන්ශල් සර්විසස් අත්‍යවශ්‍ය සේවා දෙවල් යන්න ඕන. අත්‍යවශ්‍ය සේවා සඳහා අපි පොලිසියට කියලා තිනවා පොලිස් ප්‍රතිතුමා සියලුම් පොලිස් ස්ථානවලට පොලිස් ස්ථානාධිපති දැනුම් දීලා තියෙනවා ආය මේ ගිහිලා මේ ඉස්සර වගේ කර්ෆියු පාස් එකක් කරන් පාරට බහින්න ඕනේ ඒව නැහැ. තමුන්ට පුළුවන් තමුන්ගේ අනන්නතාව පෙන්නලා මම යනවා A to B යන්නේ මේ කාරණේද එහෙම වුණොත් පොලිසියෙන් යන්න දෙනවා. ඒ විතරක් නෙවෙයි අපි තුමු ගුවන්තොට මේක අපි ගුවන්තොටමනේ යන්න දීලා තියෙනවානේ තේ කට්ටියත් යන්න බෑ. දෙකින මේ ඇඳිරි නීතියේ සුවිශේෂී වූ ඇඳිරි නීතියක් මේ රටේ අර වෙනදා ඔබලා දකින්න ඇඳිරි නීතියක් නෙමෙයි කාලයකට පස්සේ ආපු මේ නිරෝධායන ඇඳිරි නීතියක් හිටනේ මේක සලකන්න පුළුවන්. නිරෝධායන රීති වලට ගරු කරන්න ඇඳිරි නීතියට ගරු කරන්න ඇඳිරි නීතිය තිබුණයි කියලා ගම්වල එකතු වෙන්න යන්න එපා. යාබද නිවෙස්වල එකතු වෙන්න එපා. සෑම විටම හුදෙකලාව ජීවත් වෙන්න උත්සාහ කරන්න මේ තත්ත්වය පහව යනතුරු. නමුත් මේ ආයතනයට අහුන්කම් දුන්නේ නැත්තම් නීතිය ක්‍රියාත්මක කරනවා. මේ අතර විනෝද චාරිකා වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කළ බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කරනවා. ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයක දුරස්ථ භාවයක් පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඒ අනුව බස්රියෙන් සහ දුම්රියෙන් මගීන් ගෙන යා හැක්කේ එහි ගමන් කළ හැකි බවට නිශ්චය කර ඇති සංඛ්‍යාවෙන් හරි අඩක් පමණක් බවද රජය දැනුම් දෙනවා. මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ සතු සහ සමූපකාර ඇතුළු සෙල්වද ප්‍රමාණවත් පරිදි රජය නිකුත් කර ඇති අතර ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් ඒවා බෙදා හැරීමටද එම වෙළඳ සැලවතු උපදෙස් ලබා දී ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම ලබන සඳුදා පෙරවරු 6ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත ඒ ක්‍රියාත්මක වන වේලාව 22 ඉරිදා නිවේදනය කරන බවද ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර අද පස්වරු 6 සිට සියලු අධිවේගී මාර්ග නැවත දෙනුම් දෙනතුරු වසා තැබෙනවා. කෙසේ වෙතත් ඇඳිරි නීති බලපත්‍ර සහිත පුද්ගලයන්ට ගමන් කිරීම සඳහා අධිවේගී මාර්ගවල එක් පිවිසුමක් පමණක් විවෘතව තිබෙන බවයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපවසන්නේ. මේ අතර නැවත දෙනුම් දෙනතුරු සියලු තැපැල් මෙහෙයුම් අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව විදේශයන්හි සිට ලැබෙන පාර්සල් හා තැපැල් භාණ්ඩ මධ්‍යම තැපැල් හෝමාරුවේ රඳවා තබාගෙන අතර රටෙහි තත්ත්වය යහපත් අතට හැරුණු පසු එම බෙදාහැරීම් යළි සිදු කිරීමට නියමිතයි. පවතින තත්ත්වයේ මත වැඩිහිටි හා රෝගාධාර ගිවීම්ද අත්හිටුවීමට සිදු ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මේ අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වීමත් සමග වැලිකන්ද මූලික රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂ රෝහලක් බවට පත් කිරීමට තීරණය කෙරුණා. ඒ අනුව පෑ 72 වැනි කෙටි කාලයක් තුළ නවීකරණය කෙරුණු වැලිකන්ද රෝහල ඊයේ පස්වරුවේ යුද හමුදාව විසින් වැලිකන්ද මූලික රෝහල් සෞඛ්‍යාංශ වෙත බහර දෙනු ලැබුවා. මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අංගුඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ඉදිකරනු ලබන තාවකාලික ගොඩනැගිලි සංකීර්ණයේ කටයුතුද කඩිනමින් සිදු කරනවා. නව කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකරන ගොඩනැගිලි සංකීර්ණය දින 14ක් තුල බහර දීමට නියමිත අතර එය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතා අද එම පරිශ්‍රයට පැමිණියා. මේ අතර වැලිමඩ මිරගහවත්ත සුදුසු හොම්පල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි තහවුරු වීමත් සමග එම ප්‍රදේශයේම විස බීජ හරණය කිරීමට වැලිමඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තා. ඔහුගේ පවුලේ සමාජිකයන්ද නිරෝධායනය කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අතර 17 වෙනිදා පපුවේ වේදනාවක් ඇති බව පවසමින් ජායල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබෙනවා. සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලැබමින් සිටි ඔහු කොරෝනා රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා වෛද්‍යවරුන් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයෙක් බවයි. එමෙන්ම ඔහු මෑතකදී ඉතාලිය සිට පැමිණ අයෙක් වන අතර ඔහු ඒ සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් වසන් කරමින් රෝහල් ගත වී තිබෙනවා. මේ හේතුවෙන් ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු ස්වයං නිරෝධායන සඳහා යොමු කෙරුණා. මේ අතර ඉතාලිය සිට පැමිණ මීගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු පසුගිය 8 වෙනිදා මුන්දලමේදී සිදු වූ අනතුරකට අදාළව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දින 2කට පසු අපමත මුදාහැරීමෙන් පසුව නිවසට පැමිණි එම පුද්ගලයා කොරෝනා වෛරස රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර ඊයේ සිදු කළ මූලික පරීක්ෂණවලදී ඔහු කොරෝනා ආසාදිතෙක් බවට තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනුණු මුන්දලම පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් ස්වයං නිරෝධායනයකට ලක් කෙරුණා. එමෙන්ම අධිකරණ සංකීර්ණය හා බන්ධනාගාරයේද අද විස බීජ හරණයට ලක් කළා.
මේ අතර කොරෝනා වෛරස මර්ධනය කිරීමට ඍජුව සම්බන්ධ වී කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂකවරු 24 දෙනෙකු අද කොළඹදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග සාකච්ඡාවක නිරත වුණා. සියලු දෙනා එකිනෙකා අතර මීටරයක දුරක් පවත්වා ගනිමින් සාකච්ඡාවේ නිරත වීම විශේෂත්වයක්. මේ අතර බණ්ඩාරවෙල වෙහෙරගල ප්‍රදේශයේ පිරිසක් මාර්තු මාස 5 වෙනිදා දඹදිව වන්දනාවේ ගොස් ඇති අතර ඔවුන්ට නැවත මෙරටට පැමිණීමට නොහැකිව එහි රැඳී සිටිනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ දැනට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු හා පහසුකම් සැපයීම දිගින් දිගටම සිදු කරන බවයි. මේ අතර දඹදිව සංචාරයක නිරතව සිට අද පස්සරුවේ මෙරටට පැමිණි 113 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නිරෝධායනය සඳහා අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව රජය පවසනවා. කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් යොදාදෑත් සූදානම්. කොරෝනා වසංගතය හමුවේ දුෂ්කරතාවයට පත්ව සිටින මේ මොහොතේ අභියෝග ජයගත් ජාතියක් ලෙස සියලු දෙනා ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මා ඔබ අපතන මේ මොහොතේ රටටම ඇඳිරි නීතිය පනවලා තියෙනවා. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන වකවානුවේවත් අපිට එකවර රටටම බලපාන ආකාරයට ඇඳිරි නීතිය පනවන්න උවමනා වුණේ නැහැ. නමුත් කිහිප දෙනෙකුගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපය නිසා අද අපිට මේ පියවර ගන්නම සිදු වෙලා තියෙනවා. මේ මොහොතේ අපි මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ ඔබගේ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන්. යම් දුෂ්කරතාවයක් ඇති වෙනවා නම් අපි ඒ පිළිබඳ කනගාටු වෙනවා. ඒ වගේම ඔබගේ දෛනික ජීවිතයට උවමනා සියල්ල සම්පාදනය කරන්න අපට පුළුවන්. ඖෂධ, ආහාර පාන, ඉන්ධන මාස ගණනාවකට අවශ්‍ය ප්‍රමාණ අපි සම්පාදනය කරගෙන තියෙනවා. අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න උවමනා නැහැ. අප රජය කිසිවක් ජනතාවට අහංගන්නේ නැහැ. රෝගීන් ගැන, රෝගයේ ස්වරූපය ගැන තොරතුරු ඉතා ඉක්මනින් ජනතාව වෙත ලබා දෙන්නේ අප සියලු දෙනාගේ ආරක්ෂාව සඳහායි. ලෝකෙම ඉතාම දුෂ්කර තත්ත්වයකට මුහුණ දී තිබෙන මේ මොහොතේ ඉතාම කල්පනාකාරීව දුරදිග බලා කටයුතු කරන්න කියාමා ඉල්ලා සිටිනවා. වෛද්‍යවරු දෙන උපදෙස්, රජය දෙන උපදෙස් නිසි ආකාරයට ඔබ අනුගමනය කළොත් අපිට ඉතාම ඉක්මනින් මේ වසංගතයෙන් ගැලවෙන්න පුළුවන් බව මට විශ්වාසයි. අපි ජාතියක් වශයෙන් මේ විපත්ති අවස්ථාවයකට සිටිමු. අප මීට වඩා අභියෝග ජයගත් ජාතියක්. ඔබට අපට එකට එක්වී මේ විපතින් ගැලවීමට ශක්තිය තිබෙන බව මට විශ්වාසයි. ඔබ සැන්මට තෙරුවන් සරණයි. චීනයේද අභිබවා යමින් නව කොරෝනා වෛරසයෙන් වැඩිම පුද්ගල සංඛ්‍යාවක් මියගිය රට ලෙස ඉතාලිය පත්ව තිබෙනවා. ඒ ගෙවුණු පැය 24 සිදු වූ නව මරණ 427ක් සමග සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 3405 දක්වා ඉහළ යාමත් සමගයි. මෙවන විට ලොව පුරා නව කොරෝනා වෛරස ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 10400 ඉක්මවා ඇති අතර වාර්තා වී ඇති ආසාදිත සංඛ්‍යාව 253,000කට අධිකයි. මේ අතර නව කොරෝනා වෛරසය හේතුවෙන් යුරෝපානු කලාපයේ මියගිය සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් ඇති අතර මරණ 10 ඉක්ම වූ සිව්වැනි රට බවට ස්පාඤ්ඤය පත් වුණා. කොරෝනා වෛරස ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 10,406කට වැඩි වී ඇති අතර මුළු ආසාදිත සංඛ්‍යාව 253,796 ඉක්මවනවා. මේ අතරින් අද ඉතාලිය වෛරසින් වැඩිම පුද්ගල මරණ සිදු වූ රට බවට පත්වන්නේ චීනය අභිබවා යමින්. Il problema è che tanto personale nostro è a casa già positivo di Covid, quindi siamo in pochi a gestire tutto. La situazione purtroppo non si riesce a contenere in tutta la regione Lombardia perché i contagi sono tantissimi, i morti non si contano neanche più. La situazione è inimmaginabile. මේ අතර චීනය තුළ කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 3,253ක් වන අතර වාර්තාවන ආසාදිත සංඛ්‍යාව 80,967ක්. සුව ලැබූ සංඛ්‍යාව දැක්වෙන්නේ 71,150ක් ලෙසින්. ස්පාඤ්ඤයෙන් ගත වූ පැය 24ක කාලයේදී පුද්ගල මරණ 169ක් වාර්තා වුණා. ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 831 දක්වා ඉහළ ගොස් සිටිනවා. ආසාදිතින් ගණන 18,077ක්. ප්‍රංශයෙන්ද ආසාදිතින් 10,985 දෙනෙක් වාර්තා වී ඇති අතර මියගිය සංඛ්‍යාව දැක්වුණේ 372ක් ලෙසයි. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත.
මෙමොහොතේ සියලු දෙනා දේශපාලන උවමනාවන් පසෙක කලා කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක මහාචාර්ය චන්න ජයසුමන මහතා චෝදනා කළේ බලලෝභී සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව යළි රැස් කිරීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවයි. සෑම රජයේ රෝහලකම පහසුකම් ඇති කරන්නට ඕන මේ COVID-19 පරීක්ෂණය ටෙස්ට් එක පෞද්ගලික රෝහල් පද්ධතියට කියන්නට ඕන නොමිලේ මේ රටේ ජනතාවට කරන්නට ඒ අවස්ථාව ලබා දෙන්නේ. මම යෝජනා කරනවා අනිකුත් සියලු දෙනාටත් මේ දේශපාලනය ෂට්ඩවුන් කරන්න. හැබැයි අපි දැක්කා මේ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වශයෙන් වාසි ගන්න විරුද්ධ පක්ෂයේ කටයුතු කරා ඔවුන්ට මැතිවරණයකට මූණ දෙන්න බැරි පරිසරයක් රට තුළ නිර්මාණය වෙලා ඔවුන්ගේ පක්ෂ ඇතුළේ තියෙන අභ්‍යන්තර ගැටලු නිරාකරණය කරගන්න බැරි තමයි ඔවුන් මැතිවරණය කල්දැවීම සඳහා උත්සුක වුණේ. ඒ නිසා අපි රජයට කියනවා කිසිම ක්‍රියාවක් කරලා හම්බු කරගන්න බැරි කුලී වැඩ කරන විවිධ ක්ෂේත්‍රවල දෛනිකව හම්බ කරපු මිනිසුන්ට වහාම ඔවුන්ට ජීවත් වෙන්න අවශ්‍ය මුදලක් ප්‍රතිපාදනයක් ඒ සඳහා ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා විපක්ෂයේ විදිහට. සමහරු හිතනවා නම් ත්‍රස්තවාදය මර්ධනය කරා වගේ ත්‍රිවිධ හමුදා පාවිච්චි කළා මේක කරන්න බෑ. මේක ත්‍රස්තවාදය මේව කරපු හින්දා ඒකේ එක්කෙනා ජනාධිපති හින්දා ඒ විදිහට මේ කොරෝනා වෛරසය මේව කරන්න බෑ. වටින්නේ ඡන්ද නෙවෙයි. වටින්නේ මිනිස්සුන්ගේ ජීවිත. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාලනය කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවල අප්‍රමාණ වටිනාකම තේරුම් ගත්ත රජයා. කොරෝනා වසංගතයේ මැඩලීමේ කාර්යය එතුම අතරරණ තියෙනවා. ඒ වගේම මේ මැඩලීමේ කාර්යයේ ප්‍රමුඛ කාර්ය භාරයක් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන් වෙත පවරා තිබෙනවා. Facebook එක එක්කෙනා ජනතාව කතා කරන දේවල් වලින් ජනතාව අතර වෙන කතා වලින් තමයි අපි යම් යම් දේ විශ්වාස කරන්නේ. ඒකට මේ ඔක්කොම බලලා තමයි මම හිතන්නේ Facebook එකෙන් ආරංචියක් ගියා 3 දෙනෙක් නිය ගිහිල්ලා තියෙනවා කියලා. ඒතර ඔය ආකාරයට තමයි අපිට ආරංචි එන්නේ. ඔබතුමා කිව්වා 25 දෙනෙක් රෝගීන් වාගෙන තියෙනවා. පාසල් ශිෂ්‍යයින් 10 දෙනෙක් මේ රෝගේ වැළඳිලා තියෙනවා කියලා. ඔබතුමාට කොහෙන්ද මේ තොරතුරු ලැබුණේ? ඒක ආණ්ඩුව කියන්නේ නැහැ කියලා. එතකොට ඉතින් කතාව ඉවරයිනේ. අපි කියන්නේ නැහැ තියෙනවා මේ කියලා. ඒ වගේම සමගි ජන බලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට හිතවත් කණ්ඩායම ආම යෝජනා දීලා අවසන් කරන්න පෙර මැතිවරණය කල් දමා ගැනීම සඳහා තමයි ඔවුන් උත්සාහ දැරුවේ. ඔවුන් ජනතාව පිළිබඳ තියෙන අනුකම්පාවක් නිසා නෙමෙයි බල කෑදරකමට නැවත පරණ පාර්ලිමේන්තුව රැස් කරලා තමන්ගේ අතට බලය ලබා ගැනීම සඳහා තමයි මේ කටයුත්ත කරේ. නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය පරාජය කිරීම සඳහා උපරිම ලෙස දායක වීම පුරවැසි අප සතු වගකීමක්. එම වගකීම නිසි අයුරින් ඉටු කළ පුද්ගලයෙකු පිළිබඳව අදත් අපට වාර්තා වුණා. Good news of the day. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් මුඛාවරණ පළඳින ලෙසට සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරනු ලබනවා. නමුත් ප්‍රමාණවත් තරම් මුඛාවරණ වෙළඳපොළේ නොමැතිවීම නිසා ඒවා මිලදී ගැනීමේදී ජනතාව මුහුණ දෙන්නේ විශාල ගැටලුවකටයි. ඊට පිළියමක් ලෙස නොමිලේ මුඛාවරණ මසා ජනතාවට ලබා දීමට ත්‍රිකුණාමලයේ ඇඳුම් මසන්නෙකු වන අබ්දුල් මක්සූද් මොහමඩ් මුජීබ් මහතා කටයුතු කර තිබෙනවා. වයිෆ් කිව්වා ළමයිට ගිහිල්ලා මේ මාස්ක් එකක් ගේන්න කියලා. ඊට පස්සේ මම කඩවලට ගිහිල්ලා හෙව්වා කොයිවත් නැහැ. සමහර කඩවල තිබ්බා. ඒකත් බර ගන්න කිව්වා. ඊට පස්සේ මම ඇවිල්ලා කල්පනා කරා මේ වගේ අපි දුප්පත් මිනිසුත් පවුනේ. එයාලත් ඒ වගේ එනවා කියලා. අපි නොමිලේ සේවය දෙමු කියලා 8000ක් 10000ක් විතර ගහලා නොමිලේ දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. මේක ඔරිජිනල් ලිනන් එකක් අපි මහන්නේ. මේක හොදලා යූස් කරන්න පුළුවන්. Good news of the day. දැන් තවත් පුවත් කිහිපයක්. යතුරුපැදියකින් පැමිණ දෙදෙනෙකු ගණේ මුල්ල එගොඩගල හිටියාව ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙලෙමැදි රන්මාලයක් කඩා ගැනීමට උත්සාහ කිරීමේදී එම කාන්තාව ඔවුන් සමග පොරබැඳ එක් අයෙකු අල්ලාගෙන තිබෙනවා. අල්ලාගත් සැකකරුව ගම්බාසින් විසින් රාගම පොලිසියට බාර දෙනු ලැබුවා. දවරි වෙමින් තිබූ මෝටරවත්තයක් මාර්ගයේ නැවතා තිබූ ත්‍රිරෝද රථයක ගැටෙන අයුරුත් එයාසල සිටි පාසල් දරුවන් දෙදෙනෙකු එම අනතුරින් බේරෙන අයුරුත් එයාසල වූ CCTV කැමරාවක මෙලෙස සරහන්ව තිබුණා. ඒ සමගින් ප්‍රත්‍යවසන සුබ රාත්‍රියක්.